අයිහෝ ආදරණීය දුවේ පුතේ. ඔන්න මං අදත් ඔයාලට ජෝන් ළමා නවකතාව අරගෙන ආවා. නාම රේනු තුන්වෙනි කොටස. ඔයාලා අහන්න සූදානම්ද? ඉන්වල අත් උදව්වට යන මව නිවසට පැමිණෙන්නේ සැන්දෑයාමයේය. ඒ අතරතුර බදාදා සහසන සුරාදා පොලේ විකිණීමට එළවලු සහ පළතුරු සොයා දැසේකර මාමට දුන්නාය. එමගින් ඇය අමතර මුදලක් උපයා ගත්තාය. හතර දිනකගේ ජීවිකාව ගෙන යන්නට ඇය මහත් වෙහෙසක් දැරුවාය. ආච්චි අම්මාද වට්ටි පැදුරු වියාසුළු මුදලක් උපයා ගන්නීය. පන්සල් යන්නට පොල් තෙල් හඳුන් කූරු ගන්නටත් පින් සෙට්ටියට දම්මන්නටත් පුංචි මුදලක් ඉතිරි කරගන්නා ඇය ඉතිරි සියල්ලම වැය කරන්නේ මේ පුංචි පවුල වෙනුවෙන්. මොකද මගේ පුතා බොහොම කල්පනාවෙන් අද ස්තෝපුවට වී පැදුරක් වියමින් සිටි ආච්චි අම්මා සමන්ගෙන් විමසුවාය. වෙනදා මෙන් මල්ලි සමග සෙල්ලමට නොයා මිතුලේ බංකුව මත වාඩි වී වුන් සමන්ගේ මුහුණේ වූ වෙනස ආච්චි අම්මාට වැටහිණි. ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නට සමන්ට නොහැකිය. ඔහු මොනිවත රැක්කේය. ඇයි රත්තරම් පුති කියන්න? ආච්චි අම්මා පෙරැත්ත කළාය. ක්‍රීඩා තරඟවලට යන ළමයි නොවරදවාම සපත්තු දාගෙන යන්න ඕන කියලා සර් කිව්වාලු ආච්චි අම්මේ. මේ සැරේ තරඟ තියෙන්නේ කොළඹලු. බස් වේදමුත් ඕන වෙනවා. ඉතින් සමන්ගේ දුක් මුසු ස්වරය ඇසුණු සැනින් ආච්චි අම්මාගේ මුහුණ දුක් බර විය. සපත්තු දෙකක් නම් උදයන්සේ මාමලාගේ ගෙදරින් ඉල්ල ගන්න බැරිය පුතේ. ආච්චි අම්මා සමන්ගේ හිතට බලාපොරොත්තු දුන්නාය. සේනගේ කකුල් මට වඩා පොඩි ආච්චි අම්මි. මට හිරයි සේනගේ සපත්තු. සපත්තු කුට්ටමක් කෙනෙකුගෙන් ඉල්ලා ගැනීමට උත්සාහ දැරිය හැකි නමුත් පිළිවෙලකට ඇඳිය හැකි ඇඳුමක් තමන් සතුව නොමැති වග සමන් දනි. එතකොට ගමන් වීදම් මේ සියල්ල සොයාගන්නේ කෙසේද? ඒවා වචනවලට පෙරලීමෙන් ආච්චි අම්මාගේ සිත පැහැරෙනු ඇතැයි සමන් බියපත් විය. ඔහු නිහඬවම සිටියේය. බලමුකෝ තව කල් තියෙනවනේ. පුළුවන්කමක් තිබුණොත් මම කොහොම හරි පුතාට සල්ලි ටිකක් හොයලා දෙන්නම්. පුතා දුක් නොවී ඉන්නකෝ. දුප්පත් ආච්චි අම්මා මොනවා කරන්නද? ඊ සිතා සමන් හිත හදා ගැනීමට උත්සාහ කළේය. පසුවදා නිවාඩු දවසක් විය. සමන් කල් ඇතුව ගෙවැප්පේ ඌ පැලවලට වතුර දැමුවේය. මිදුල අතුගා අවසන් කොට මුහුණ සෝදා ගත්තේය. ආච්චි අම්මි මම පන්සල පැත්තේ ගිහින් එන්නම්. හාමයි පුතේ කෑවෙන්න කලින් ගිහින් එන්න. සත්තු සත්පා ඉන්නවා මේ දවස්වල. මයි අම්මා පරිස්සමි. පන්ගස් අතරේ දුවන ඇඟිලි මොහොතකට නතර කළ ආච්චි අම්මා සමන්ට අවසර දුන්නේ කරුණාවන්ත කටහඬිනි. රාසිගේ අවුව වැටුණු වෙල්යාය මැදින් පැන සමන් හෙමින් සීරුවේ පන්සල වෙත පිය නැගුවේය. බෝමලුව නිසලය. සන්මන් පාට ඉරු එළිය බෝමලුවේ වැති වී තිබුණ හැටි අපූරුය. බෝපත් සෙලවෙන සිලි සිලි නාදේ සමන් පිච්ච වැලේ එහෙ මෙහි පනින බට්ටිච්චන්ගේ කිචිබිචිය. සමන්ගේ සිත ඒ සුන්දරත්වය අතරේ නතර වූයේ නිතැකිනි. බලන්නක පොතේ කට්ටීගේ සද්දේ නේද? ආවාසගේ පැත්තේ සිත පැමිණි සුදුසීයා සමන් හා කතාවට මුල පිරුවේය. සුදුසීයාට කාත් කවුරුත් නැත. ඔහු වසර ගණනාවක සිට පන්සලේම නැවතී පන්සලේ සියලු ආවතේව කරගෙන සිටින්නේ ඒ නිසාවෙනි. දින දෙක තුනකට වතාවක් පන්සලට පැමිණෙන සමන් ඔහු බොහෝ සෙයින් කරුණාව දැක්වීය. දන්ගෙට දන්ගෙන් ඉතිරිවන රස කැවිලි යමක් වෙතොත් ඒවා කඩදාසියක දවතා සමන් අත තබන්නට අමතක නොකරන්නේ සමන් කෙරෙන් පළවන අහිංසකකම නිසාවෙනි. සමන් සීයා දෙස බලා අහිංසකව සිනාසුනේය. සීයේ කැටුණුත් ඉන්නා නේද? ආ ඒක තමයි සද්දි වැඩි.
සීයාසිනාසුනේය. පහන් වැටියත් මල් අසුනත් පිරිසිදු කරන්නට සමන් සීයාට උදව් කළේය. ඉතින් පුති, කවදද ඔයාලගේ තරඟ තියෙන්නේ? ඉතින් පුති, අදද මං කතාව නතර කරනවා. අපි ආයෙත් ඊළඟ දවසේ ඉතුරු කොටස මොකද වෙන්නේ කියලා බලමුකෝ. ඉතින් මගේ කතාව අහගෙන ඉතියට පුතාලට ගොඩාක් ස්තුතියි. මගේ කතාව ලස්සන නම් ලයික් එකක් දාන්න.